සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අසාර්ථක වූ හෙද වර්ජනය. රෝගීන් පරීක්ෂාව රෝගීන්ගේ ප්‍රතිකාර කිරීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. බෙහෙත් දෙනවා. ඩොක්ටර්ලාත් ඉන්නවා, නර්ස්ලාත් ඉන්නවා. අඩුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අගේට වැඩ ටික යනවා. කාන්තාවන් වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජයේ බව අගමැති පවසයි. ඉන්ධන හා සිමෙන්ති වලට අමතරව මිරිච්චවිල ක්ෂේත්‍ර රසක කර්මාන්ත ශාලා. ජාත්‍යන්තර දංගෙඩියෙන් රට බේරාගත් හැටි. 2001 එක්සත් ජාතික පක්ෂයේ රජය තමයි තීරණයක් ගත්තේ රෝමයේ සම්මුතිය අපි බාරගන්නේ නැහැ කියලා. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. राज्य सेवा एक्सात हेद संगमय वेड वर्जनयाक सिदुकलद दिवेनपुरा रोहालवल सत्कारक सेवा सामान्य परिधि सिदुकरन बव अप वार्ताकारुवन पवसनवा සමිත හෙද උපාධිය ලබා දී යුතු බව සහ හෙද සේවය ද්වීප ව්‍යාප්ත සේවාවකට පත් කිරීම ඇතුළු ඉලින් රසක් මුල් කර ගනිමිනුයි හෙද හෙදියන් අදත් හෙටත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නිවේදනය කළේ. ඒ අනුව අද සහ හෙට ලෙඩ නිවාඩු තබා සේවයට වර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටයි ඔවුන් අවතීන වී ඇත්තේ. සාධනීය ලෙස අපට පිළිතුරක් නොලැබීමේ ප්‍රතිඵලයක් විදිහට රාජ්‍ය සේවා එක්සත් සේව සංගමයේ මව් සංවිධානයේ අපි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට අවතීන කරා. අපි වැඩ වර්ජනයකට අවතීන වෙලා තිබුණත් රෝගී සත්කාර කටයුතු වල අඛණ්ඩව හෙද සත්කාර කටයුතු මේ වෙනකොට ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ගොඩක්ම අවශ්‍යතාවය තිබුණේ අපේ මාණ්ඩලික තන්ත්‍ර නැති වෙලා තියෙනවා අපේ හෙද සේවයේ අපේ මාණ්ඩලික තන්ත්‍ර නැවත ලබා ගැනීම සහ අපේ හෙද සේවයේ තුන්වෙනි ශ්‍රේණියෙන් ඉඳලා දෙවෙනි ශ්‍රේණියට යන එතන අවුරුදු ගණනක ගැප් එකක් තියෙනවා. ඒ සම්බන්ධව තව කරුණු 8 මුල් කරගෙන තමයි අපි මේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ. රජී හෙද නිලධාරීන්ගේ සංගමයේ නිවේදනය කළේ තම සංගමයට අයත් හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ නැති බවයි. කෙසේ වුවද අද දිනේ රෝහල් වල කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවයි වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ට පවසන්නේ. මහනුවර මහනුවරේ 2000කට ආසන්න හෙදලදාරින් සංඛ්‍යාවක් සිටිනවා. ඒ අනුව අද දින සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා මහනුවර මහනුවරේ කටයුතු වලට රෝගීන් පරීක්ෂාව රෝගීන්ගේ ප්‍රතිකාර කිරීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. නර්ස්ලා ඉන්නවද? ඔව් ඉන්නවා. මේ අපිට බෙහෙත් දුන්න ක්ලිනික් එකේ. නර්ස්ලා ඉන්නවා. මේ බෙහෙත් අරගෙන ඉන්න මමත් මේ යන්නේ. බෙහෙත් දෙනවා. ඩොක්ටර්ලාත් ඉන්නවා, නර්ස්ලාත් ඉන්නවා. අඩුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අගේට වැඩ ටික යනවා. ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා පේන්නේ නැහැ. පොලිස් ස්ට්‍රයික් කරන්න. නර්ස්ලාත් ඉන්නවා. බෙහෙත් පුරුදු විදිහටම දෙනවා. ස්ට්‍රයික් නැහැ. ඔක්කොම කැල්ටි ඉන්නවා. කාන්තාවන් බලකැන්වීමට වැඩිම වැඩ කොටසක් ඉටු කළේ වත්මන් රජයේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ධනාභිමානී කාන්තා සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ධනාභිමානී කාන්තා සමුළුව අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සොය බලගැන්වීමේ අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි එය සංවිධානය කර තිබුණේ. අමාත්‍ය දයාගමගේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මෞලානා නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආණ්ඩුවක් හැටියට අපි තමයි වැඩියෙන්ම මේ රටේ වනිතාවන් බලගතු කරන්නට බලය ලබා දෙන්නට ක්‍රියා කළා තියෙන්නේ. ඒ කාන්තා නියෝජනයේ නිසා අද බිම් මට්ටමේ එක එක පක්ෂවලට අයිති කාන්තා නියෝජිතයන් ගණනාවක් ඉන්නවා. අපේ අයවැයෙන් යෝජනා කළා තියෙනවා ඒ සමාගම්වල
විශේෂයෙන්ම කොටස් වෙළඳ පොලේ තියෙන සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයටත් කාන්තාවන් පත් කරන්න උවමනයි කි. කාන්තාවන් නැතුව ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. කාන්තාවන් එක්ක ආර්ථිකය දියුණු වෙන්නේ. එහෙනම් කාන්තාවන් සමග මේක ඉදිරියට ගෙන ඒක අපේ ප්‍රතිපත්තිය. අපි මේ කෙටි කාලෙන් කාන්තාවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරගෙන යනවා. ආර්ථික වශයෙන් කාන්තාවන් ශක්තිමත් කරනවා. අගමැතිතුමා අපිට දීපු ඉලක්කය තමයි 2020 අන්තිම වෙනකොට අපනයනේ දෙගුණයක් කරන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම ඔබතුමාට අපි පොරොන්දු වෙනවා අපේ වැඩපිළිවෙල අපි හරියට ක්‍රියාත්මක කරගෙන යනකොට අපේ රටේ අපනයන ආදායම 2020 අන්තිම වෙනකොට ඩොලර් මිලියන 23000 ඉක්මවනවා කියන එක. උසස් අධ්‍යාපන තත්ත්ව සහතික ජාත්‍යන්තර ජාලයේ 15 වන ද්විවාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණයේ සදහවන නියෝජිත ආයතනයේ ජාත්‍යන්තර ජාලයේ සදහවන 15 වන ද්විවාර්ෂික සම්මන්ත්‍රණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. එහි දෙවන දිනය වන අද දිනේ සමුළුව ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. තත්ත්ව ආරක්ෂණය යෝග්‍යතා හා පිළිගැනීම ගෝලීයකරණය වූ ලෝකය තුළ විශ්වාසය නන්වාලීම එහි තේමාවයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙක්ව සංවිධානය කරන සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා. ඉන්කවහේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව ආරක්ෂණය පිළිබඳ මූලධර්ම හා භාවිතය පිළිබඳ ක්‍රියාකරන ආයතන 300කින් සැදුම් ලද් ජාත්‍යන්තර සංවිධානයක්. එහි ද්විවාර්ෂික සමුළුවේ මෙවර සත්කාරකත්වයේ දරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවයි. රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ විශේෂ නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටිනවා. ඔවුන් වෙනුවෙන් සමෘතිලන පිරිනැමීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් සමුළුවේ ආරම්භක අවස්ථාවට එක් වුණා. ඕමාන ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී හම්බන්තොට මිරිච්ච විල අපනයන සැකසුම් කලාපේ ක්‍රියාත්මක කළ හැකි තවත් ව්‍යාපෘති රසක් පිළිබඳ අවධානය යොමු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊයේ දිනේ අපිත් එක්ක සාකච්ඡා කළා. එතුමා කිව්වේ 2050 ඉතර වෙනකොට ඩීසල් පෙට්‍රල් වගේ ද්‍රව ඉන්ධන සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. නිසා වැඩි අවධානයක් යොමු කරන්න ඕන තෙල් පිරිපහදුවක තවත් බයි ප්‍රොඩක්ට් ගණනාවක්. එතුමා කිව්වා මේ කෘෂිකාර්මික රටේ පොහොර අවශ්‍යතාවය සඳහා ඔයිල් රිෆයිනරියකත් එක්ක සමගාමීව පොහොර නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ඇති කරන්න පුළුවන් කියලා. ඒතොර ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිර්මාණය වෙනවා. නිසා ඉදිරියේදී මේ තෙල් පිරිපහදුව තුළින් තවත් කර්මාන්ත ගණනාවක් ආරම්භ කරන්න පුළුවන් තැනට අපිට පුළුවන් වුණා මේ සාකච්ඡාව ඉදිරියට අරයන්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද ඒ මහතා කරුණු දැක්වුවා. එතුමා කිව්වා මේ මිරිජ්ජ වෙල ඉඳන් මේ වරායේ තෙල් ටැංකි සංකීර්ණයේ තියෙන තැනට ගොඩක් දුරයි කිව්වා. එතකොට මේ වගේ ඩොලර් බිලියන 4කට ආසන්න ආයෝජනයකදී තෙල් ප්‍රවාහණයට අවශ්‍ය නල පද්ධතිය කිලෝමීටර 6-7ක් එළනවා කියන එක මහ ලොකු වියදමක් නෙමෙයි. සිමෙන්ති කර්මාන්ත ශාලාවට නිසා අන්තර ලුණු ලේවාය අපවිත්‍ර වෙනවා කියලා කිව්වා. ඒකෙන් කාරණා කිහිපයක් ගම්ම වෙනවා. එකක් තමයි ඒගොල්ලෝ මේ වරාය හදලා තියෙන්නේ වැරදි තැනක. මම නාමල් රාජපක්ෂ මහත්මයා කිව්වා බූන්දල කුරුළු අබේ භූමියක් තියෙනවා. මේ සංචාරක පක්ෂීන්ට මේක බාධාවක් කියලා. කුරුළු අබේ භූමිය ගැන හිතලාද මත්තල ගුවන්තුර පොලක් ඇදුවේ. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසේ පළමු අධියරේ ඉදිකිරීම් වලින් 90%ක් මේ වන විට අවසන් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අප මාධ්‍ය කණ්ඩායමට අවස්ථාව උදා වුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. මාර්ග සංවර්ධනයේ නව හැරවුමක් සටහන් කරමින් දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතිනවා. අදින 4ක් ඇත්තේ මෙහි ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ. මෙහි පළමු අදිර ක්‍රියාත්මක වන්නේ මාතර සිට බෙලියත දක්වායි. මේ වන විට මෙම පළමු අදිර තුල 90%ක පමණ වැඩ කොටසක් අවසන් කර තිබෙනවා. මේ වාර්තාව දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලියත දක්වා වූ පළමු අදිර පිළිබඳවයි.
දක්ෂින අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාතර සිට බෙලියත්ත දක්වා කොටස ඉදිකිරිනවා. එහි සම්පූර්ණ දුර කිලෝමීටර් 30ක්. මාතර ගොඩගම අපරැක්ක හා බෙලියත්ත යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලින් එය සමන්විතයි. මෙම කොටස සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 113කට අධිකයි. චයිනා නැෂනල් ඉරෝ ටෙක්නොලොජි ඉන්ටර්නැෂනල් ඉංජිනේරින් සමාගමයි මේ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ. අපි මාතර සිට අපරැක්ක දක්වා කොටස ගත්තොත් නිල්වැල ගංගා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශය හරහා කුළුණු මත තමයි අධිවේගී මාර්ගය ඉදි වෙන්නේ. ගුවන් පාලම් වශයෙන් මෙම ගුවන් පාලම් කිලෝමීටර 11ක් දක්වා විහිදෙනවා. මේට විශේෂයෙන්ම හේතුව වුණේ ගං වතුර තත්ත්වය අවම කිරීම සහ ගොඩක් ගැඹුරට විහිදුණු මඩ සහිත පසක් පැවතීම. ලංකාවේ පවතින ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක කටුනායක සහ මත්තර මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක මේ අධිවේගී මාර්ගය හරහා යාවෙනවා. මෙම අධිවේගී මාර්ගය පාදක කරගෙන විශේෂයෙන් කර්මාන්ත දියුණු කරමින් කර්මාන්ත පුරයක් බවට පත් කරමින් එහි නිෂ්පාදන ඉතාමත්ම පහසුවෙන් මෙම ගුවන් තොටුපළ කරා ළඟා වීමට හැකියා ලැබෙනවා. ඒක ආර්ථික වශයෙන් විශේෂී ලක්ෂණයක් හැටියට අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. ලබන අගෝස්තු මාසයේ වන විට සම්පූර්ණ ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනවා. ඉත අඩු කාලයකදී කොළඹ සිට මාතර හරහා හම්බන්තොට දක්වා ගමන් කිරීමේ හැකියාව මෙමගින් උදාවනවා. ඉදිකිරීම වෙනුවෙන් කපා දැමෙන සෑම ගසක් වෙනුවෙන්ම ගස් හයක් සිටුවීමට කටයුතු කරනවා. රජය දිගු කාලීන ආර්ථික සලස්මකට අනුව ක්‍රියාත්මක මෙය නවීන තාක්ෂණයේ උපරිමයෙන් භාවිත කළ මාර්ග ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නුදුරේදීම දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමේ සිහිනය සැබෑ වේවි. ශමින්ද ජයකඩුවි සුනිල් පෙරේරා සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. මෙරට ජනතාව ජාත්‍යන්තර දංගෙඩියට ගෙන යාම නතර කළේ 2001 වසරේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමනසිංහ මහතා පවසනවා. අයවැය කාරක සභා අවස්ථාවේ අද පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. විදේශ කටයුතු, සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යංශවල වැල් ශීර්ෂ 6ක් පිළිබඳ විවාදයයි අද පැවැත්වුණේ. ප්‍රධාන තර්කය තමයි මේ රටේ ව්‍යවස්ථාවෙන් පිට අපිට කිසිම එකඟත්වයකට යන්න බෑ. ඒක ඉතාම පැහැදිලිව පළවෙනි වතාවට පැහැදිලි කෙරුවා ලිඛිතව දැනලා දීලා තියෙනවා. ඒ ඩයස්පෝරාව කියන විදිහට තමයි සමහර රටවල් දේශපාලන වශයෙන් නටන්න හදන්නේ. එදා සාකච්ඡා කරපුවාගෙන් චීනය ඉතාම පැහැදිලිව ලංකාවට හිතවත්ව කතා කරා. එහෙනම් කවදාවත් මේ රටට විදේශ නඩුකාරයෝ ඕන නැහැ කියලා කියන්න ඕන. අපි කිසිම ටයිම් ටේබල් එකකට අපි එකඟුනේ නැහැ. අනිත් එක අපි පැහැදිලිවම කියලා තියෙනවා. කිසිම රණවිරුවකට අත තියන්න බෑ. දැන් බලන්න පසුගිය කාලේ පත් කරා උදයංග විරතුන් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ ඥාතියෙක් වීම පමණ එකම සුදුසුකම තිබුණේ එක්සත් ජනපදයේ තානාපති වශයෙන් පත්කලයක්. ඔහුට ඇමරිකාව තුළ තානාපති ධූරයේ දරමින් ඉන්නකොට මූල්‍ය චෝදනා ලැබුණා. ඊට පස්සේ සිටිසන්ෂිප් එක ගන්න බොරුව පර්සනල් ඩීටේල්ස් දීලා අහු වෙනවා. දැන් ලංකාවේ තානාපති සේවය දැන් ඉන් රෙඩ් ලිස්ට් එකේ. කරුණාකරලා විදේශ සේවයට ඒ සේවයේ පළපුරුද්ද තියන අය එදා පත් කරන්න. මිකේ හීලි ඇමරිකාවේ ද්විතීයි නියෝජිත වරිය ප්‍රකාශ කරනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන අසූචි වල දේශපාලන පාට පාට වලින් ගැහිච්ච ලෝක සාමය සහ ලෝකයේ ගනුදෙනු කර යුතු සුදුසු නැති ආයතනයක් හැටියට ප්‍රකාශ කරමින් එයි ඉවත් වෙනවා. 2009 ජාත්‍යන්තරයට යම් යම් පොරොන්දු දීලා ඒවා ඉෂ්ට කරගන්න බැරි වුණාම දැන් ඒක වණ වෙලා තියෙන්නේ. ඒ වණ වෙච්ච එක 2015 යහපාලන ආණ්ඩුවාවට පස්සේ යම් තාක් දුරකට ගොඩ දාගන්න පුළුවන් වුණා. කරු තිලක්මාරපණ ඇමතුමනි, ඔබතුමාගේ කතාවේ ඔබතුමා ජිනීවා මානව හිමිකම් සමුළුවේ කියනවා දෙමුහුන් අධිකරණ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පිහිටුවන්න බෑ. ඒක අපේ මූලික නීතියට පටහැනියි. ඒක ඉතාම හොඳයි. ඔබතුමා එසේ කීම ගැන අපේ ප්‍රසාදය අපි ඔබතුමාට පළ කරනවා. හැබැයි ගරු මාරපණ ඇමතුමනි, දෛවයේ සරදම මහා බ්‍රිතාන්‍ය ගේන යෝජනාවේ තියෙනවා දෙමුහුන් අධිකරණය පිහිටුවීමට එකඟ වන බව. තුමන්ත්‍රණ මන්ත්‍රීමා මම දැක්කා කියනවා විදේශ විනිසුරුවෝ ගේන්න ඉඩ දුන්නේ නැත්නම් ජාත්‍යන්තර අධිකරණයට අපිව ගෙනිනවා කියලා. දැන් එතුමා නීතිඥවරේ. එතුමා දැනගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න 2001 එක්සත් ජාතික පක්ෂයේ රජය තමයි තීරණයක් ගත්තේ රෝමයේ සම්මුතිය අපි බාරගන්නේ නැහැ කියලා. ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඉතින් අපේ මන්ත්‍රීවරුන් කළුපටි අඳිනවා නම් කළුපටි අඳින්නේ 10.3% ක සංචාරකයන් වැඩි වුණ
හේතුව හින්දාද වැඩිම සංචාරකින් සංඛ්‍යාවක් මිලියන 2.3ක සංචාරක සංඛ්‍යාවක් මේ රටට පැමිණීම නිසාද කියන එක අපි විමසිල්ලෙන් ඉන්නවා 2010 ඉඳලා 2018 වෙනකොට මම දැන් අලින් 2200 ගානකට වැඩි ප්‍රමාණයක් අද මිය ගිහිලා තියෙනවා මිනිස් ජීවිත 685ක් විතර නැති වෙලා තියෙනවා අලිමිනිස් ගැටුම නිසා විශාල හානියක් වුණා කියනම ගරු නියෝජ්‍යමත්තුමා ඊට එහා ගිය හානියක් දැන් වෙලා තියෙනව නේද වනජීවි අමාත්‍යාංශය අසරපණකට අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අතර අමාත්‍යාංශයේ කිසිම නිලධාරියෙක් වැඩක් කරන්න දෙන තත්වයක් ඇති වෙලා තියෙනවා ඔබතුමා පිළිගන්නවද හා වගේ ගුහාවට කලවැද්ද රින්ගගෙන නිලධාරණ බලපෑම් කරනවා නිලධාරණ බලපෑම් කරනවා නිසාද මේ ඇමතිතුමා රැස් වෙලා දෙන මෙහෙම ප්‍රශ්නයක් තියෙන කරදර මොකද අද වෙනකොට අලි ටිකත් අසරණ වෙලා ගොවියෝ ටිකත් අසරණ වෙලා ඒ වගේම අමාත්‍යාංශ නිලධාරියෙක් අසරණ වෙලා මේ අතර විල්පත්තුව කියන්නේ සොයා जनाधिपति कमिशन हेतु राज्य माते निरोशन पेरेरा माता पार्लिमेंटी अद प्रकाश कला මේ විල්පත්තුව අවට එදා මුස්ලිම් ජනතාව ජීවත් වුණා. එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානය විසින් ඒ ගම්මාන බිමට සමතලා කරලා දැම්මා. 2012 දී ගම්මාන වලට අවශ්‍ය ඉඩම් දීලා නැවත පදිංචි වෙන්න කියලා ඒ අනුමැතිය දීලා තියෙන්නේ එදා ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කමිටුවකින්. හදිස්සියෙම සමාජ ජාලා හරහා මේ ලොකු විරෝධයක් ඇවිල්ලා තියෙනවා මේ විල්පත්තුව අපි කැලෑ කපනවා ආණ්ඩුව නිකන් ඉන්නවයි කියලා. නමුත් මේ වත්මන් ආණ්ඩුවේ යටතේ විල්පත්තුවේ බිම් අඟලංකවත් අපි අලුතෙන් දීලා නැහැ එහෙම ජාතීන් අතර ભેද බින්න කරලා නැවතත් බලයට ඒම සඳහා කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ මම වසර ගණනාවකදී අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා විල්පත්තුව ගැන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් දාන්න කියලා මේක තමයි හොඳම දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වුණා ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. මැතිවරණ ක්‍රමවේදය ළඟට 13 මේ සියල්ලම ගැට ගහලා තියෙන නිසා මේ වගේ නිකන් අර දැන් අපි 19 ගණන්ලා පේන්නේ වෙච්ච අමාරු ඒ තත්ත්වෙට 20 ගණන්ලා තවත් අමාරු වෙනවා. එහෙම නැතුව අනිත් මේ ආණ්ඩුවට විවස්ථාවක් ගෙනීමේ අයිතියකුත් නැහැ. තරුණ ජවය සවි බලගන්වන යෝන්පුරය හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථානයේදී හෙට ආරම්භ වෙනවා. එක්දහස් නමසය 84 වසරේ එවකට යෞවන කටයුතු හා රැකිරක්ෂා අමාත්‍යවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව යෝන්පුරය ආරම්භ කෙරුණා. පළමු යෝන්පුරයේ පැවැත්වුනේ පොළොන්නරුවේදී. ඉන්පසුව කුලියාපිටිය, මාතලේ, අනුරාධපුරය, බණ්ඩාරවෙල, ගිරාඳුරු කෝට්ටේ යන ප්‍රදේශවලදී යෝන්පුරයේ පැවැත්වුණා. අපේ ප්‍රාදේශීය සභා තෝරලාපත් වුණාම, අපේ පළාත් සභා තෝරලාපත් වුණාම, අපේ පාර්ලිමේන්තු තෝරලාපත් වුණාම, එහෙනම් මේ තරුණයා සහභාගී වෙනවා නම් අපිට ඉතා හොඳ අනාගතයක් තියෙනවා කියලා. අන්නේ අවස්ථාවයි රජය තරුණයන්ට සලසලා දෙන්න ක්‍රියා කරන්න. සියලු ජන කොටස් වල ජාති භේදයෙන්, පන්ති භේදයෙන්, පක්ෂ භේදයෙන් තොරව නියම තරුණ සවියක් ඇති කරන්නට ක්‍රියා කළා තියෙනවා. 1988 න් පසු ක්‍රියාත්මක නොව යෝන්පුරය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නැවත ආරම්භ වන්නේ 2016 වසරේදී. ඒ තරුණ තරුණියන් 5000කගේ සහභාගීත්වයෙන් සීගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2017 වසරේදී ත්‍රිකුණාමලයේදීද 2018 වසරේදී කුරුණෑගල නිකවරටියේදීද යෝන්පුරය සාර්ථකව නිමවටපත් වුණා. හම්බන්තොට වීරවිලදී හෙට ආරම්භ වන්නේ දසවන යෝන්පුරයයි. යෞවන සමාජවල සමාජික සමාජිකාවන් විදෙස් තරුණ තරුණියන් ඇතුළු 8300ක පිරිසක් මෙවර යෝන්පුරයට සහභාගී වීමට නියමිතයි. මේ වන විට අපේ තරුණ තරුණියෝ පෙරගමන් කණ්ඩායම් ඇවිල්ලා ලහිලහියේ තමන්ගේ දිස්ත්‍රික්කය ජයග්‍රාහී දිස්ත්‍රික්කයේ බවට පත් කරන්නට මේ අවස්ථාව වෙනුවට සූදානම් වෙනවා. හෙට දවසේ ලංකාවේ නන්දෙසින් තරුණ තරුණිය ඇවිල්ලා මේ යෝන්පුරේ කඳුරු බඳිනට උන් සූදානම් වෙනමයි. ජාතික සංහිඳියාව හා සම්මුතිවාදය පිළිබඳ අවබෝධයක් ලබා දීම හා අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීම මෙවර යෝන්පුරේ අරමුණයි. ජාතික ප්‍රතිපත්ති හා සංවර්ධනයේ පිළිබඳ සංවාද ඇති කිරීම තුළින් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා තරුණ තරුණියන් යොමු කිරීම මෙමගින් අපේක්ෂිතයි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය වන පරිදි සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් මෙවර යෝන් පුරයට සහභාගී වෙනවා. පසුගිය වසරේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දානිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගේ. උඩප්පුව මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව කළ වැටලීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1232ක් සොයාගත්තා. පාර්සල් 35ක අසුරා තිබූ මෙය මුහුදේ පාකර හැරීමට කටයුතු කර තිබූ බවට සැක කෙරෙනවා. මෙම වර්ෂයේ පමණක් මෙලෙස රැගෙන ආ බීඩිකොළ කිලෝග්‍රෑම් 7000කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව දිවර කටයුතු ලෙඩත වූ ඉන්දියා දිවරින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ට්‍රෝල යාත්‍රා තුනක්ද නාවික හමුදා බාහිරයට ගෙනුණා. ඉන්දියා දිවරින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නීතිමය පීවර ගැනීම සඳහා යාපනයේ සහකාර දිවර අධ්‍යක්ෂ වෙත බාර දීමට නියමිතයි. අද රාත්‍රී 9 සිට හෙට පෙරවරු 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා. මේ අනුව කොළඹ 13, 14 සහ 15 වෙනි ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවෙනු ඇත. කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශයන්ට ජලය සැපෙන්නේ අඩු පීඩනයක් යටතේ. කඩුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා. අද සිට ලබන 29 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අලියුම 5 දක්වා මාර්ගය වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඖෂධ හා මත්පැති තොගයක් සමග සැකකරුවෙකු මහනුවරදී අත්අඩංගුවට ගැනුණා. අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන විද්‍යාලයක් අසල මහ පරිමාණයෙන් ඖෂධ හා මත්පැති බෙදා හැරීමේ ජාවාරම සිදු කර තිබෙනවා. රත්නපුර පානදුර මාර්ගයේ ගොරකැල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට විසි වූ කැබ් රථයක් අසල තිබූ වෙළඳසැලකට කඩා වැදී තිබෙනවා. බස් නැවතුම්පලේ සිටි මගින් දෙදෙනෙකුගේ හා වෙළඳසැලේ ගැටීමෙන් අනතුරුව දුරකථන කණුවක ගැටී මෙම කැබ් රථය නතර වී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ බස් නැවතුම්පලේ සිටි දෙදෙනාගේ තත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. කැබ් රථයේ රියදුරු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk